possible and to increase everything reported inside that over 50% of Americans hate that it's possible over 50% of hate dream what they do for the majority of their time born on planet you're the only one they wake up in the morning yourself no one see එක පාරටම කරකවලා ඇතරිය වගේනේ රට යන්න ඉංග්‍රීසි ඕනිමද ප්‍රශ්නයක් ඇත්තටම ප්‍රශ්නයක් අද රට මේ මොහොත වෙනකොටත් රට යන්න කී දිනේ උත්සාහ කරනවද එකක් ගිලෙන නැවක ඉන්න කවුරුත් ආස නැහෙනේ ඒකින්ද හැම කෙනෙක්ම උත්සාහ කරනවා රට ගිහින් තමන්ගේ ජීවිතය තමන්ගේ පවුලේ අයගේ ජීවිතය ගොඩ දාන්න ඉතින් එතනදී ඉංග්‍රීසි කියන දේ කොච්චර අපිට ඕනිද එහි බලපෑම අපි අද කතා කරමු. එහෙනම් දිගට මාත් එක්ක නැඳී ඉන්න මේ මගේ YouTube channel එක Mourya Pro. මම දන්නවා ඔයා මේ video අහන්නේ ඔයාගේ ඉංග්‍රීසි වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. අවුලක් නැහැ දිගටම අහන්න. මම ඔයත් එක්ක ඉන්නවා කියලා විශ්වාස කරන්න. මම ගැන කියන්නම් මවුර ප්‍රෝ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ 2016 දී දැන් ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි එච්චර පරක්කු වුණේ මවුර ප්‍රෝ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා හේතුව මට IELTS කරන්න ඕන වුණා ඒකින් ඉඳන් මම ඉංග්‍රීසි කියන දේ හරියට ඉගෙන ගත්තා ඉතින් එතන ඉඳන් මම ඔයාලට උපදෙස් දෙන්නම් මේ ඉංග්‍රීසි හදාගන්නේ කොහොමද සහ ඉංග්‍රීසි වල වැදගත්කම මොකක්ද කියලා අපි පොඩි කාලේ ඉඳන් ABCD වල ඉඳන් ඉගෙන ගත්තා හැබැයි තින් අවුරුදු 12ක් ගිහින් උනත් අපිට ඒ දේවල් හරියට ඉගෙන ගන්න බැරි වුණා. හේතුව අපේම වැරද්ද. අපි ඒ දේවල් අවධානයෙන් කළේ නැහැ. හේතුව අපේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුල අපිට උගන්වන්නේ ජීවිතයට අවශ්‍ය වෙන දේවල් 30% වගේ කොටසක්. ඔයාලම හිතන්න. ඔයාලගේ O-level එනකන් ඉගෙන ගත්ත දේවල් වලින් දැන් ඔයාලා යූස් කරන්නේ මොනවද? ඔයාලගේ පෞද්ගලික life එකට. එහෙම නැත්නම් ඔයාගේ professional life එකට ඔයා යූස් කරන්නේ අඩුම තරමේ අපි කිව්වොත් එහෙම එකතු කිරීම වැඩි කිරීම සහ බෙදීම සහ අඩු කිරීම ඔන්න ඔය දේවල් තමයි ඔයාගේ ලයිෆ් එකට ඔයා දැනට ඒ ඉගෙනගත්ත දේවල් වලින් ඔයා යූස් කරන්නේ ඉංග්‍රීසි කියන විෂයයට ලැබුණු වටිනාකම මොකක්ද ඒකේ අඩුව ඔයාට දැන් තේරෙනවද ඔයා රට යන්න දින්නේ ඉංග්‍රීසි දැනුම සාමාන්‍යයි කියලා ඔයා හිතනවද අර තමන් වැඩ්ඩා කියලා හිතන තරමට ඔයා ඉන්නවද එහෙනම් තාමත් ඔයා මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. යාන්තමින් ඉන්ටර්වයුව එකක් ගොඩදාගත්ත පළියට ඔයාට ඉංග්‍රීසි පුළුවන් කියලා හිතනවා නම් ඒ කියන තැන මම නෑ. ඔයා හිතන්න. තමන්ට තමන් අවංක වෙන්න. හිතට දැනෙනවද මොනවා හරි? නිකමට හිතන්න. රට ගියාම තමන් අනාථ වෙයි කියලා හැඟීමක් දැනෙනවද? එහෙමනම් එහෙම දැනෙනවා නම් ඔයාට අවුලක් නෑ. ඔයා අවංකයි. ඇත්තටම හිතන්න ඔය තත්ත්වෙන් රට ගිහින් කොහොමද ඔයා ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්නේ හිතන්න තමන් වැඩ කරද්දී මොකක් හෝ අතපසු වීමක් වෙනවා එතනදී තමන්ගේ වැරැද්දක් නෙමෙයි කියලා ඒක විස්තර කරන්න පුළුවන් නම් එහෙම විස්තර කරන්න බැරි කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා අසරණ වෙනවා හුඟක් ලංකාවේ මිනිස්සු හරි කැමති බෝලේ පාස් කරන්න ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු කැමති තමන් අනිවාර්යයෙන්ම නිවැරදි කියලා ඔප්පු කරන්න. එතනදී ඔයා අසරණ වෙයි. අන්න එතනට ඔයා වැටෙන්න උත්සාහ කරන්න එපා. ඔයා හැම වෙලේම තමන් හරිනම් හරි දේ විස්තර කරන්න අනිවාර්යයෙන්ම ඔයා ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනි. මේක ගේම් එකක්. මේ ගේම් එකේ ඉංග්‍රීසි කියන දේ සන්නද්ධ වෙන්නම ඕනි. ඔයා රට යනවා නම් මේ ගේම් එක අනිවාර්යයෙන්ම ප්ලේ කරන්න ඕනි. හරි. ඔයා ඉපදෙනකොට ඔයාට කිසිම භාෂාවක් ඔයා දන්නේ නැහැ. නමුත් ඔයා දැන් සිංහල දන්නවා. සිංහල කතා කරන්න දන්නවා, සිංහල ලියන්න දන්නවා, සිංහල තේරුම් ගන්න දන්නවා. හරි. ඔයා හිතනවා නම් ඔයාට බෑ කියලා. එහෙනම් කොහොමද ඔයා සිංහල කතා කරන්නේ සහ සිංහල ලියන්නේ? ඉතින් එහෙම භාෂාවක් ඔයාට ඉගෙන ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඇයි ඔයාට ඉංග්‍රීසි බෑ? මෙතන තියෙන්නේ ඉංග්‍රීසි වල ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාගේ උනන්දුවක් නැතිකම හිතන්න රටකට ගිහින් තමන්ගේ ප්‍රශ්න තමන්ගේ රැකියාවේ උසස් නිලධාරියෙකුට විස්තර කරන්න බැරි නම් කොච්චර අසරණ වෙනවද ඇත්තටම අසරණයි
ඔයාට ඔයා ගැනම ලැජ්ජ හිතේ. ඒකට හේතුව තමයි තමන්ට තමන්ගේම අදහසක් තමන්ගේ නිලධාරියට කියාගන්න බැයි නම් තමන් කොච්චර අසරණ වෙනවද. හරි. ඔයා හිතයි ඔයාට ඉන්ටර්ප්‍රීටර් කෙනෙක් එයි. ඒ කියන්නේ භාෂා පරිවර්තකයෙක් ඔයාට එයි. හැබැයි ඒත් එන්නේ ලංකාවෙන්. ඔයාට විශ්වාස කරන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම රට ජීවිතේ අපිත් එක්ක එකට ඉන්නේ පාස්පෝර්ට් යාළුවෝ. ඉතින් එතනදී ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද ඔයාගේ ඒ කියන දේම පරිවර්තනය වෙයි කියලා? එහෙම විශ්වාස කරන්න අමාරුයි. බැරි වෙලාවත් එහෙම වැරදි ඉන්ෆෝමේෂන් එකක් ඔයාගේ උසස් නිලධාරියාට ගියොත් එහෙම ඔයාගේ රැකියාවත් අවදානමයි. ඉතින් ඒ අවදානම ඔයා ගන්න ඔයා ඒ දේට මුණ දෙන්න ඔයා ලෑස්තිද? නෑ, එහෙම ලෑස්ති වෙන්න එපා. ඔයාට කරන්න තියෙන එකම දේ මෙන්න මේක තමයි. ඇත්තට මේක පාරටම පොඩි බයක් දැනුණා. ඇත්තටම මේ බය දැනෙන්න ඕනේ. පොඩි අමුතු මූසල හැඟීමකුත් තමන්ගේ හිතට පහළ වුණා. දැන් තේරෙනවා නේද? හොයන්න පටන් ගන්න. ඔයාගේ වයස ඔයා හිතනවද ඔයාට ප්‍රශ්නයක් වේවි කියලා? නෑ, ඔයා තාම ඉගෙන ගන්න වයසේ. අපි මේ ජීවිතේ මැරෙනකන් අපි හැමදේම ඉගෙන ගන්නවා. හිතන්න, මම ඉගෙන ගත්තේ මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ අවුරුදු 11ක් බාල කට්ටියත් එක්ක. ඉතින් ඔයාලට බැරිකමක් නැහැ මේ දෙයට මුණ දෙන්න. අන්න ඒ බයත් එක්ක හොඳ ඉංග්‍රීසි පන්තියක් හොයාගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඔයාට YouTube එකෙන් උනත් උත්සාහ කරන්න පුළුවන්. මොකද දැන් හුඟක් channels ඉංග්‍රීසි භාෂාව උගන්වන්න උත්සාහ කරනවා. ඔයාගේ උනන්දුව මත තමයි ඒ හැමදේම රඳා පවතින්නේ. සමහර විට ඔයා ස්පෝකන් ඉංග්‍රීෂ් කියලා දෙබස් ඉගෙන ගන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් මම මේක අනුමත කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාගේ ප්‍රායෝගික අත්දැකීම් එක එක අවස්ථාවන් වලදී වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ දෙබස් වල තියෙන කාණ්ඩ සහ අන්තර්ගතය ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. එතකොට ඉතින් ඒ දේවල් දැනගත්තට පස්සේ ඔයාට මේ ඉංග්‍රීසි භාෂාව කියන දේ හසුරගන්න හරි පහසු වෙනවා. ඉතින් හරියට ඉංග්‍රීසි වල අභ්‍යන්තරයේ ඉගෙන ගන්නවා නම් ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. හැබැයි ඉතින් මේ වෙනකොට ඔයාලා ඒ දේ දන්නවත් ඇති. සමහරක් වෙලාවට මේ වෙනකොට ඔයාලා නොදන්නවත් ඇති. දැන් ඉතින් හොයන්න පටන් ගන්න ඇක්ටිව් වොයිස් මොනවද සහ පැසිව් වොයිස් මොනවද කියලා. ඇක්ටිව් වොයිස් වල කාරණා 12ක් තියෙනවා. මෙන්න මේ 12 ඔයා දැනගත්තොත් පිටරට ඇවිල්ලා ඇත්තටම ගේමක් ගහන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් ඉතින් මේ කාරණා 12ත් එක්ක, ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් වල අනුකොටස් 12ත් එක්ක ඔයා ඉගෙන ගන්න ඕනේ වොකැබියුලරි. ඒ කියන්නේ ඒ වචනයට අදාළ ඉංග්‍රීසි වචන. අන්නේ දේවල් සාමාන්‍යයෙන් හිතන්න දවසකට තමන් වචන පහක් පාඩම් කරනවා කියලා. දැන් අපි හිතුවොත් පොත කියන්නේ book. ඔන්න වගේ වචන පහක් දවසකට අපි සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම මාසෙකට ඔයාට දවස් 30ක් තියෙනවා. දවස් 30කදී ඔයා වචන 150ක් නිකම්ම ඔයා ඉගෙන ගන්නවා. දැන් ඉතින් ඔයාගේ අතේ active voice 12යි, මෙන්න මේ වචන 150යි. අපි හිතන්න සාමාන්‍යයෙන් අපි රට යන උත්සාහ කරනවා නම් අඩුම තරමේ අපිට මාස 4ක් අපි බැලුවොත් එහෙම මාස 5ක් වගේ කාලයක් යනවා. ඉතින් මාසෙකට ඔයා වචන 150ක් ඔයාගේ වලින් ඉගෙන ගත්තා නම් ඔයාගේ අපි බැලුවොත් එහෙම ඔයා රැකියාව කරන අංශයෙන් ඔයා ඉගෙන ගත්තොත් එහෙම අනිවාර්යෙන්ම ඉතින් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම වචන 600ක් වචන 450ක් විතර ඔයා ඉගෙනගෙන ඉවරයි මේ වෙනකොට. දැන් ඔයාගේ අතේ ආයුධ ටික තියෙනවා. ආයුධ කියන්නේ ඇක්ටිව් වොයිස්. දැන් ඉතින් ඇක්ටිව් වොයිස් ඔයාගේ අතේ තියෙනවනම්, ඒ කියන්නේ ආයුධ ටික ඔයාගේ අතේ තියෙනවනම්, හැබැයි ඉතින් මම මෙතනදී කියන්නේ ඔයාට පැසිව් වොයිස් ඉගෙන ගන්න එපා කියලා. පැසිව් වොයිස් උත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. නමුත් ඉතින් අපිට හුඟක් අපේ භාවිතයේ තියෙන්නේ ඇක්ටිව් වොයිස් කියන කාරණා ටික. මෙන්න මේ ඇක්ටිව් වොයිස් 12 ඔයාගේ අතේ තියෙනවනේ. දැන් ඉතින් අර අපි දවසට පහ ගාණ ඉගෙන ගත්ත වොකැබියුලරි ටිකත් අපි අතේ තියෙනවනම් හිතන්න ඒවා බුලට් කියලා. දැන් ඉතින් ආයුධ ටික තියෙනවා, බුලට් ටික තියෙනවා ඔයාගේ අතේ. දැන් ඉතින් දාලා වෙඩි තියන්නයි තියෙන්නේ. දැන් ඉතින් කිසි දෙයකට, කිසි රටක ගිහිල්ලා ගේමක් ගහන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද ආයුධ ටිකයි බුලට් ටිකයි ඔයාගේ අතේ තියෙනවා. හිතන්න එපා මේ හැමදේම තමන් දන්නවා කියලා තමන් පර්ෆෙක්ට් කියලා. දැන් ඉතින් ඔයා අප්ඩේට් වෙන්න ඕනේ. මොකද හේතුව ඉංග්‍රීසි කියන්නේ අප්ඩේට් වෙන භාෂාවක්.
මෙන්න මෙතනදී ඔයා අලුතෙන් වචන අඳුන ගන්න ඕනේ සහ අලුත් වචන ඉගෙන ගන්න ඕනේ. හේතුව දවසින් දවස මේ භාෂාවට අලුත් වචන එකතු වෙනවා. එතකොට ඉතින් ඔයාලට ඉංග්‍රීසි ප්‍රවෘත්ති බලන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක ඩ්‍රාමා, ෆිල්ම් මේ හැම දෙයකින්ම ඔයා හැම දෙයකින්ම වචන අහුල ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයාගේ කැපවීම සහ උනන්දුව අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. උඹට පුළුවන් පරණ පොත් දිගහැරපන්. දුවිලි ගහලා ඇති. මොකද උඹ ඒ කාලේ ඉංග්‍රීසි අතහැරපු හින්දා ඒ පොත් අනිවාර්යයෙන්ම දැන් දූවිලි ගහලා ඇති. පිහදාලා ගනින්. මොකද හේතුව උඹ රට යන්න තමයි ඉන්නේ. ඉතින් ඒකෙහිඳ මේ දේවල් උඹ තමා ෆලෝ කරන්න ඕනේ. බැරි වෙලාවත් ඉංග්‍රීසි දන්නේ නැතුව රට ගිහිල්ලා උඹේ ජීවිතය ඇනගන්නවට මම ආස නැහැ. එතකොට මමවත් උඹගේ වටේ ඉන්න යාළුවන්වත් උඹට නැති වෙයි. මොකද උඹට උඹ විතරයි ඉන්නේ. දැන් ඉතින් ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරපන්. උඹට බැරි නෑ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ප්ලේ ග්‍රවුන්ඩ් එක ඕපන්. බහැපන්. ප්ලේ කරපන්. රට ජීවිතේ ජයගනි. උඹලත් එක්ක රට ජීවිතේ ඉන්න මම මෞර්ය ප්‍රෝ.